ආයෝජනය පිළිබඳ උනන්දුවක් දක්වන කට්ටියට අද අපි කතා කරන්න යන්නේ කොළඹ කොටස් හුවමාරුව ගැන. එම නැත්නම් කලම්බු ස්ටොක් එක්ස්චේන්ජ් එක ගැන. කොළඹ කොටස් හුවමාරුවේ සමාගම් 290කට වඩා ලිස්ට්ලා තියෙනවා. ඒ කියන්නේ ලයිස්තුගත වෙලා තියෙනවා. එතකොට ඔයාට මෙන්න මේ සමාගම්වල කොටස් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඔයා කොළඹ කොටස් වෙළඳ පොළට ගිහිල්ලා අනේ මට මෙන්න මේ සමාගමෙන් කොටස් දෙන්න කියලා කිව්වට එතනින් ඔයාට කොටස් මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. ඔයාට කොළඹ කොටස් හුවමාරුවෙන් කොටස් මිලදී ගැනීමට අවශ්‍යයි නම් ඔයාට තරවුකාර සමාගමක් එහෙමත් නැත්නම් බ්‍රෝක ෆර්ම් එකක සපෝට් එක ගන්න සිද්ධ වෙනවා. හරිද? එතකොට මධ්‍යම තැන්පතු ගිණුමක් එහෙමත් නැත්නම් CDS account එකක් අදාළ බ්‍රෝක ෆර්ම් එකේ ඕපන් කරලා ඔයාගේ සල්ලි ටිකේ account එකට දාලා ඔයාට එතනින් හම්බෙනවා consultant කෙනෙක්. හරිද? එයත් එක්ක කතා බහ කරලා එයාගේ දැනුමත් එක්ක ඔයාට පුළුවන් ලංකාවේ ලයිස්තුගත පොදු සමාගම්වල කොටස් විලදී ගන්න. හරිද? එතකොට විවිධ ශ්‍රේෂ්ඨවල සමාගම්වල කොටස් මිලදී ගත්තට පස්සේ ඔයාට ආයෝජන කලඹක් එහෙම නැත්නම් පෝට්ෆෝලියෝ එකක් නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අර වොරන් බෆට් කියලා තියෙනවානේ මේ විතර ඔක්කොම එක වාජනේ දාන්න එපා කියලා. එතකොට පොඩ්ඩක් මෙහෙම කියන්නම් මම. ඔයා හෝටල් සෙක්ටර් එකේ විතරක්ම ඉන්වෙස්ට් කරන්න එපා. විවිධ ශ්‍රේෂ්ඨවල ඉන්වෙස්ට් කරන්න. එතකොට අර පහුගිය කාලේ වගේ රටට අමාරු කාලවල, රටේ ආර්ථිකයට අවුල් කාලවල් ආවට පස්සේ ඔයාට ඒක මැනේජ් කරගන්න පුළුවන් වෙනවා. එතකොට කොටස් වෙළඳ පොලෙන් ඔයාට ප්‍රධාන වශයෙන්ම ලාභයක් ලබන්න පුළුවන්, ප්‍රතිලාභයක් ලබන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රාග්ධන ලාභයක් කියලා කියන්නේ. එහෙම නැත්නම් කැපිටල් ගේන් එකක්. ඊළඟ එක තමයි ලාභාංශ ආදායමක් කියලා කියන්නේ, ඩිවිඩන්ඩ් ඉන්කම් එකක්. එතකොට කැපිටල් ගේන් එකක් කියලා කියන්නේ ඔයා අඩු මිලට කොටසක් මිලදී අරගෙන ඒ කොටස මිල වැඩි වුණාට පස්සේ නැවත විකිණීමෙන් ලබන ලාභය. හරිද? උදාහරණයක් විදිහට අපි හිතමු ඔයා යම්කිසි සමාගමක රුපියල් 10 කොටසක් මිලදී ගන්නවා. ඒක රුපියල් 20 වුණාම විකුණනවා. 100ට 100ක ලාභයක් ඔයාට ලැබිලා තියෙනවා අදාළ කොටසින්. එක කොටසක් නෙවෙයි මිලදී ගන්න, කොටස් 1000ක් වෙන්න පුළුවන්, කොටස් ලක්ෂයක් වෙන්න පුළුවන්. එහෙත් එතකොට ඔයාට අන්න ඒ ආකාරයෙන් ලාභයක් ලැබීමේ හැකියාව තියෙනවා. දෙවෙනි ආකාරය තමයි පුතේ ඔයාට ලාභාංශ ආදායමක් එහෙම නැත්නම් ඩිවිඩන්ඩ් ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඩිවිඩන්ඩ් ඉන්කම් එකක් ලැබෙන්නේ අපි හිතමු යම්කිසි සමාගමක් කියනවා මෙන්න මේ දවසට කලින් අපේ කොටස් මිලදී අරගෙන ඉන්න අපේ කොටස්කරුවන්ට අපි කොටසකට මෙන්න මේ ආකාරයේ ලාභාංශයක් ගෙවනවා කියලා. අපි හිතමු කොටසකට රුපියල් 5ක ලාභාංශයක් ගෙවනවා කියලා. එතකොට ඔයා ගාව කොටස් ලක්ෂයක් තියෙනවා නම් ඔයාට ලාභාංශ ආදායම විදියට කොටසකට 5යි කොටස් ලක්ෂයයි ලක්ෂ 5ක ලාභාංශ ආදායමක් හම්බෙනවා. මේක තමයි සරලවම කොටස් වෙළඳ පොලෙන් ඔයා ලාභ ලබන විදිය. හැබැයි මේක හයි රිස්ක් හයි රිටර්න් මෙතඩ් එකක්. කොටස් වෙළඳ පොල කියලා කියන්නේ ඔයාට හරියට දැනුම නැතිව මේක ආයෝජනය කරොත් ඔයාගේ අතේ තියෙන සල්ලි ටිකක් නැති වෙන්න පුළුවන්. ලංකාව ගත්තට පස්සේ මිස්ටර් ඉෂාරනානායකාර, මිස්ටර් ධම්මික පෙරේරා, මිස්ටර් දිලිප් ජයවීර වගේ ගොඩාක් අය තමාගේ ව්‍යාපාර ලෝකයේ දිග්විජය කරන්න සමත් වෙලා තියෙනවා මේ කොටස් වෙළඳ පොළ ආයෝජනය මගින්. ආරාධනා කරනවා අනාගතේ ඒ වගේ ලංකාවේ උසම තැන්වල රීප්ලේස් වෙන්නේ අපේ ආදරණීය අනාගත පරපුර. ඒක නිසා හැම දෙයක් ගැනම හොඳට ඉගෙනගෙන හොඳට ස්ටඩි කළා ඔයාට ඉන්වෙස්ට් කරන්න පුළුවන් හොඳම තැනක් තමයි කොළඹ කොටස් වෙළඳ පොළ කියලා කියන්නේ.